සැරට කන්න පුළන් ස්විට්ස් ගැන ඔගොල්ලෝ දන්නවද? හරියට අග්ගල වගේ දේවල්. හැබැයි අග්ගල නෙමෙයි අද හදන්නේ, මම අද හදන්නේ ඉඟුරු දෝසි. අපි බලමු කොහොමද හදාගන්නේ කියලා. මෙතන මම අරගෙන තියෙනවා ඉඟුරු ග්‍රෑම් 100ක් හොඳට සෝදලා පොත්ත ඉවත් කරලා. ඒකට මම ෆ්‍රෙෂ් මිල්ක් වලින් තේ හැඳි දෙකක් දාලා හොඳ බ්ලෙන්ඩ් එකේ අමර ගන්නවා. මේක ගොඩක් හීන පේස්ට් එකක් වෙන්න අමර ගන්න ඕනේ. මෙතන මම ඒ විදිහට අමරගත ජින්ජර් පේස්ට් එක, ඒ පේස්ට් එකෙන් දැන් මේ කප් එකෙන් මගේ එකක් තියෙනවා ජින්ජර් පේස්ට් එක. ඊට පස්සේ මම මේක භාජනයකට දාගන්නවා. ඊට පස්සේ මම මේ ජින්ජර් තිබ කප් එකේ ප්‍රමාණයටම සීනි කප්ස් 3ක් දානවා. ඊට ඔගොල්ලෝගේ පේස්ට් එක තියෙන භාජනයේ ප්‍රමාණයටම ඒ ප්‍රමාණයෙන් 3 ගුණයක් සීනි දාන්න. ඊට පස්සේ මම මේක සීනි දාලා හොඳට මික්ස් කරගන්නවා. ඒ අතරතුර මේක ලිපට යවන්න කලින් ග්‍රීස් කරගත්ත තැටියක් ලෑස්ති කරගන්න. මේ වගේ. දැන් මම මගේ ඉඟුරු සීනි මිශ්‍රණය ලිපේ තියාගත්තා. ලිප ඔන් කරනවා. මේක මීඩියම් හීට් එකේ දිගටම තියෙන්න ඕනේ. ඒ තිබ්බ වෙලේ ඉඳන් ඔගොල්ලොන්ට මෙහෙම හැඳි ගගා තමයි ඉන්න වෙන්නේ. මොකද අපි චුට්ටක් හරි මේක අතෑරිය ගමන් මේක අඩි අල්ලන්න බලනවා සීනි කර වෙලා. ඒ නිසා මෙහෙම හැඳි ගගා තියාගන්නවා. ඊට පස්සේ ඔගොල්ලෝ පේනවා ඇති මේකේ සීනි වල තිබුණ සීනි දිය වෙලා ඉඟුරු වල තිබ්බ වතුර ගතිය එළියට આવીත් මේක දිය ගතියක් එනවා. ඊට පස්සේ එක පාරට මේක ඝන වෙන්නේදී එක පාරට ඝන වෙනවා. ඒ නිසා ඕගොල්ලෝ කොහොමද එක දිගටම හැඳි ගගා ඉන්න. මේ විනාඩි 10කින් වගේ පස්සේ තමයි මේ මට්ටමට ආවේ. මේක දැන් ටිකක් ඝන ගතියක් තියෙනවා. මම තවත් විනාඩි 3ක් විතර මේක මෙහෙමම ලිපේ තියා ගන්නවා. ඊට පස්සේ මම දැන් මේක ලිපින් අයින් කරගෙන තැටියට දා ගන්නවා. මගේ තැටියට වතුර වැටලා තිබුණ නිසා මම ඒක උඩින් බේකින් ෂීට් එකක් එලා ගත්තා. දැන් මම මේක මෙහෙම හොඳට අතුරගෙන කෑලි කපන්න යන්නේ. මේක පුංචි නිකන් අර කීටෝෆි කෑලි තරම් වගේ කෑලි කපා ගන්න. මොකද මේක ටිකක් සැර නිසා ලොකු කෑල්ලක් කන අමාරුයි. මේකේ පාට හොඳට මතක තියාගන්න. මගේ මේ කෑලිල තියෙන පාට ඔයගේ ලිපේ තියෙද්දි එද්දිම ඔයා ලිපෙන් අයින් කරගන්න. මොකද තවත් කල් තියාගත්තොත් ඒක එක පාරට ඝන වෙනවා. එතකොට ඔයාට කිසි දෙයක් කරගන්න බැරි වෙනවා. ඊට පස්සේ ඒක දැන් හොඳ මිශ්‍රණේ හරි පදමට આવත් මේ විදිහට ලස්සනට කෑලි කප ගන්න පුළුවන්. ඉතින් මම මේ තියෙන මම කපාගත්ත කෑල්ලේ මම හිතන්නේ ඔයගොල්ලන්ට මේක අලුත්ම දැකීමක් වෙයි. හරිම රසයි. ඉතින් මේක ඔයාලත් ඉතින් ට්‍රයි කරලා බලන්න. ඒ වගේම මේ වගේ අලුත් රෙසිපිස් හැමදාම බලන්න මගේ වර්ණිස් කිචන් YouTube channel එක subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක like කරන්න, share කරන්න, comment කරන්න. ඉතින් මං ගිහින් එන්නම්.